දෙනාටම සුබ දවසක්. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ YouTube channel එක පිළිවෙලකට ලස්සනකට හදාගන්නේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මෙතන පේන මේ social media icon මම මේ විදිහට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ social media icon ඇඩ් කරන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මම මේ මගේ channel එකට log වෙලා ඉන්නේ දැන්. ඕගොල්ලන්ට පේනවා. ඔයගොල්ලෝ මේ ගැන දන්නේ නැත්නම් මම සම්පූර්ණ YouTube ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. කල්ලා description එකේ link එක දාලා තියෙනවා. ඕගොල්ලෝ ඉස්සල්ලා ඒ වීඩියෝ එක බලලා ඉන්න. ඉතින් මම දැනට මගේ channel එකට log වෙලා ඉන්නේ. දැන් ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් customize channel කියලා option එකක් අපිට දීලා තියෙනවා. ඉතින් මම customize channel උඩ click කරලා මම මගේ YouTube channel එක customize කරන්න යනවා. ඊට පස්සේ මම පිවිසෙන්නේ මේ වගේ page එකකට. ඉතින් මෙතනින් අපේ channel එක customize කරන්න පුළුවන්. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා මේ විදිහට මගේ YouTube channel එකේ පල්ලෙහාට යනකොට උඩින්ම මම අප්ලෝඩ්ස් කරන වීඩියෝ මෙතන මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මගේ playlist මම හදලා තියෙන playlist ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. SketchUp tutorial playlist එක, ඒ වගේම software review. මම තාම එකට videos upload කරලා නැහැ. ඊට පස්සේ technical support ඒ playlist එක මේ විදිහට මෙතන තියෙනවා. ඊට පස්සේ AutoCAD tutorial, ඒ වගේම Photoshop tutorial, office package එක tutorial, video editing tutorial, මේ වගේ මම මේ playlist හදලා තියෙනවා. ඉතින් මේ playlist මම මේ විදිහට ලස්සනට පිළිවෙලකට හදලා තියෙන්නේ, පෙළගස්සලා තියෙන්නේ. ඉතින් අපි playlist හැදුවන් පස්සේ මේ විදිහට පිළිවෙලට අපේ playlist එන්නේ නැහැ. අපිට ඕන විදිහට මෙතන අපිට customize කරගන්න පුළුවන්. ඉතින් ඒක customize කරගන කොහොමද අපේ YouTube channel එක ලස්සන කරගන්නේ කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම playlist උඩ click කරපුවාම මෙතන මම මගේ YouTube channel එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් new playlist කියලා button එකක් තියෙනවා. ඉතින් ඒක උඩ click කරපුවාම playlist title කියලා අපිට මේ playlist එකේ title එක, එහෙමත් නැත්නම් නම ලබලා දෙන්න කියලා කියනවා. ඉතින් මට මෙතන ඕනේ නමක් ලබලා දීලා create කරපුවාම අපිට පුළුවන් playlist එකක් හදාගන්න. අපි ඉස්සල්ලාම playlist හදාගන්න ඕනේ. අපි uploads කරන video වලට අදාළව අපිට playlist හදාගන්න ඕනේ. ඉතින් playlist හදාගත්තාම තමයි අපිට මේවා category කරලා මේ වගේ ලස්සනට පිළිවෙලකට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ වගේ playlist එකක් හදලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. මගේ playlist එක මෙතන තියෙනවා. මම හදලා තියෙන ඔක්කොම playlist. ඉතින් මෙතනත් පිළිවෙලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් කියලා දෙන්නම් අපි මේ හදාගන්න playlist එකට වීඩියෝ එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. ඒක කරන්න අපි video manager එකට යන්න ඕනේ. video manager එකට ගිහිල්ලා අපි video manager එකට ගියාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන video manager video යටතේ අපි video යට තමයි ඉන්නේ. අපි මේක playlist කියන එකට යන්න ඕනේ මෙතනින්. මෙතනින් playlist කියන එකට ගියාන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන edit කියලා option එකක් අපිට දීලා තියෙනවා. ඉතින් අපි එතනින් edit කරන්න ගියාන් පස්සේ මේ වගේ පිටුවකට තමයි පිවිසෙන්නේ. ඉතින් එතන අපිට තියෙනවා මේ මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා edit කියලා option එකක්. ඉතින් අපි ඒක උඩ click කරයින් පස්සේ අපිට මේ වගේ add videos කියලා තැනක් පෙන්වනවා. ඉතින් add videos එක උඩ click කරාන් පස්සේ add video to playlist කියලා මේ වගේ එකක් අපිට දෙනවා. ඉතින් එතන අපිට මේ වීඩියෝ එක YouTube එකෙන් search කරලා ගන්න පුළුවන්. URL එක තියෙනවා නම් අපිට URL එක copy කරලා දාන්නත් පුළුවන්. ඒ වගේම තමයි your YouTube videos, ඒ කියන්නේ මගේ එකේ දැනට තියෙන වීඩියෝ එකක් මෙතනින් අපිට ලේසියෙන්ම add කරන්න පුළුවන්. ඉතින් මෙතනින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නත් එක්කන් මම මගේ මේ YouTube ගැන කරලා තියෙන වීඩියෝ එක මම මේ technical support කියන playlist එකට add කරනවා. මේ විදිහට click කරලා මට ඕන වීඩියෝ එක උඩ click කරායින් පස්සේ add videos කියලා මට ඒක මේ playlist එකට add කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් මේ වීඩියෝ කීපයක් වුණත් මේ විදිහට add කරන්න පුළුවන්. දැන් මම මේ වීඩියෝ එක මේ විදිහට මගේ playlist එකට add කරනවා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ වීඩියෝ එක මගේ මේ playlist එකට මේ විදිහට add වුණා. ඉතින් මේ විදිහට තමයි playlist එකට වීඩියෝ එකක්
ඇඩ් කරගන්න ඉතින් ඕගුල පලේලිස්ටික හදාගන වීඩියෝ ඒ අදාල් පලේලිස්ටවල්ට ඇඩ් කරගන්න පලේලිස්ටවල්ට ඇඩ් කරගන්න ඇඩ් කරගෙන ඉවර වෙලා තමයි අපි මේක පිළිවෙලකට හදාගන්න ඕන ඉතින් හරිවෙලවෙලකට හදාගන්න ඕන ඉතින් හරිට පස්සේ දැන්මන්නේ නැවතත් කස්ටමයිස් චැනල් යටට ඉන්නේ ඉතිං ඔගුල්නොන්ට මේ ස්ථානය කලික්කර පුහම් පේනවා මේ වගේ පල්ලහැට ඊතලයක් තියෙන යගේ මේ වගේ පැන්සලක සලකුණක් පෙන්න්නවා ඉතින් මේ පල්ල හැටතින ඊතලේ හරහා අපිට පුළුවන් මේන් පලේලිස්ට එක පල්ලහට ගන්න දැන් ඔගුලන් බලාගන්න පුළුවන් මේ අප්ලෝඩ් කියන පල්ලහට ස්කේච් ඔප් ටියුටෝරියල් උඩතාව මේ විදිහට අපිට මේ අවශ්‍යනම් පල්ලහට අරගෙන යන්න පුළුවන් මෙතන තියෙන ටික මේ විදිහට මාරු කරන්න පුළුවන් ඉතිං මං දැන් ඊට පස්සේ කියලා දෙන්නේ කොහොමද මේවා අපි ඇඩ් කරන්න කියලා මෙතන ඔගොල්ලන්ට පල්ලෙහා බලා ගන්න පුළුවන් ඇඩ් සිලෙක්ෂන් කියලා එකක් තියෙනවා ඉතින් ඇඩ් සිලෙක්ෂන් එක උඩ ක්ලික් කරයින් පස්සේ මෙතන කන්ටෙන්ට් තියෙනවා මෙතන ලේඅවුට් එක තියෙනවා ඉතින් කන්ටෙන්ට් එක යටතේ අපි මේ සිංගල් ප්ලේලිස්ට් කියන එක තෝරගන්න ඕනේ මම දැන් සිංගල් ප්ලේලිස්ට් කියන එක තෝරගෙන තමයි මං මේ විදිහට මේ ටික ඇඩ් කරගෙන තියෙන්නත් මේ විදිහට පළවෙනියටම ඕගොල්ලෝ ප්ලේලිස්ට් හැදුවට ඕගොල්ලන්ට මේ විදිහට බලාගන්න පුළුවන් කමක් නැහැ. ඕගොල්ලෝ මෙතනින් ගිහිල්ලා සිංගල් ප්ලේලිස්ට් කියන එක තෝරගෙන ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ෆයින් ප්ලේලිස්ට් කියන එක යටතේ ක්ලික් කරලා මෙතනින් ඕනම ප්ලේලිස්ට් එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. දැනට මම මේ ප්ලේලිස්ට් ඔක්කොම ඇඩ් කරලා තිනවා. ඒක නිසා මම ආයෙ පාරක් ඇඩ් කරන්න යන්නේ නැහැ. මම ආයෙ පාරක් කියලා දෙන්නම් කොහොමද කියලා. මේ කස්ටමයිස් චැනල් පේජ් එකේ ඔයගොල්ලෝ පල්ලෙහාටම ආපුවාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇඩ් සිලෙක්ෂන් කියලා තැනක් තියෙනවා. එතන ක්ලික් කරයින් පස්සේ කන්ටෙන්ට් කියලා මෙතන තියෙනවා. එතනින් අපි ඉස්සල්ලාම සිංගල් ප්ලේලිස්ට් කියන එක තෝරගන්න ඕනේ. සිංගල් ප්ලේලිස්ට් තෝරගත්තයින් පස්සේ මෙතන ඔයගොල්ලන්ට පෙන්වනවා ෆයින් ප්ලේලිස්ට් කියලා. ඒක උඩ ක්ලික් කරයින් පස්සේ ඔයගොල්ලෝ හදාගත්ත වීඩියෝ ඇඩ් කරලා හදාගත්ත ප්ලේලිස්ට් ඔක්කොම මෙතන පෙන්වනවා. ඉස්සල්ලාම ඔගොල්ලෝ කරන්න ඕනේ මේ ප්ලේලිස්ට් ඔක්කොම මෙතෙන්ද ඇඩ් කරගෙන ඉන්න ඕනේ. මෙතෙන්ද ඇඩ් කරගන්න අපිට මෙතන ලේඅවුට් එකකුත් දීලා තිනවා. ඒ ලේඅවුට් එකත් සිලෙක්ට් කරලා ඔගොල්ලන්ට ඕනනම් ඇඩ් කරගන්න පුළුවන්. දැන් මං දාලා තියෙන්නේ හොරිසොන්ටල් රෝ කියන එක. ඔගොල්ලන්ට වර්ටිකල් දැම්මොත් එහෙම වර්ටිකල් දාලා මම මෙතන ඩන් කරලා පෙන්නන්නම්. සිලෙක්ට් කරන ප්ලේලිස්ට් එකක් මං මෙතන ස්කේචප් කියන ප්ලේලිස්ට් එක මෙහෙම තෝරලා මං වර්ටිකල් දානවා. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන පෙන්නනවා ප්‍රිවිව් එකක්. මෙතන මේ ප්‍රිවිව් කියලා වැටලා තියෙනවා. අපි වර්ටිකල් දැම්මොත් කොහොමද මේ ප්ලේලිස්ට් එක වැටෙන්නේ කියලා ප්‍රිවිව් එකක් පෙන්න. හොරිසොන්ටල් දාලා පෙන්නන්නම් මං. හොරිසොන්ටල් දැම්මොත් එහෙම ඕගොල්ලන්ට මේ විදිහට තමයි ඇඩ් වෙන්නේ කියලා ප්‍රිවිව් එකක් පෙන්නනවා. ඉතින් මෙතන ඩන් කරොත් මේ විදිහට මේ ප්ලේලිස්ට් එක මෙතෙන්ට ඇඩ් වෙනවා. දැනටමත් මම මේ ප්ලේලිස්ට් එක ඇඩ් කරලා තියෙන එක නිසා මම ඇඩ් කරන්න යන්නේ නැහැ. ඉතින් ওই විදිහට ඔයගොල්ලෝ මේ ප්ලේලිස්ට් එක මේ ඇඩ් සිලෙක්ෂන් යටතේ මෙතෙන්ට ඇඩ් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට ඒ ටික එතෙන්ට ඇඩ් කරගත්තයින් පස්සේ මෙතනින් අවශ්‍ය විදිහට මෙන්න මේ සලකුණු උත්ලන්ට ඕනේ විදිහට ඒ ටික ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මෙතන ඔයගොල්ලන්ගේ මේ ප්ලේලිස්ට් එක හදාගන්නේ. ප්ලේලිස්ට් එක පිළිවෙලකට හදාගන්නේ ඇඩ් සිලෙක්ෂන් යටතේ අපිට මෙතන කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මෙතන අලුතෙන් එන සබ්ස්ක්‍රයිබර්ස්ලට නිව් විසිටර්ස්ලට කොහොමද අපේ චැනල් එක ආපුවහම පෙන්වන්න ඕන කියලා අපිට එතනත් වීඩියෝ එක මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. මේ මෙතන පැන්සලක සලකුණක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතෙන්ට අවශ්‍ය වීඩියෝ එකක් ඇඩ් කරලා අපිට ඕන වීඩියෝ එකක් ඇඩ් කරලා ඩන් දුන්නහම මෙතනින් ඩන් කරාම අපිට මෙතන වීඩියෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සල්ලාම චැනල් එකට එන සබ්ස්ක්‍රයිබර්ට එහෙම නැත්නම් අපේ චැනල් එක බලන්න එන කෙනෙකුට ඉස්සල්ලාම පෙන්වන්නේ මොන වීඩියෝ එකද. ගොඩක් වෙලාවට එතන දාන්නේ චැනල් ට්‍රයල් එක අපේ චැනල් එක ගැන විස්තරයක් වගේ දෙයක් තමයි අපි මුලින්ම දාන්නේ. මොකද අලුතෙන් එන කෙනෙකුට අපේ චැනල් එකට ආපු ගමන් මොකද්ද මේ චැනල් එක කියලා එයාට ට්‍රයල් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගිහිල්ලා වීඩියෝ එකක් ඕනනම් වීඩියෝ එකක් ප්ලේලිස්ට් එකක් ඕනනම් ප්ලේලිස්ට් එකක් අපිට ඕනේ විදිහට මෙතෙන්න ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ පළවෙනියටම පෙන්නත් තමා ඔයගොල්ලන්ට
අපේ පලේලිස් අප්ලෝඩ්ස් බලාගන්න පුළුවන් ඉතින් එතෙන්නත් ඔයගොල්ලෝ ෆයිල් එකක් වගේ අප්ලෝඩ් කරගෙන මෙතනත් කස්ටමයිස් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි අපි දැන් බලමු කොහොමද මේ සෝෂල් මීඩියා අයිකන්ස් අපි හදාගන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මම Facebook Google Plus කියන accounts දෙක මම ඇඩ් කරගෙන තියෙනවා මෙතෙන්න. මේ විදිහට මම Facebook එක උඩ ක්ලික් කරොත් එහෙම කෙලින්ම මගේ YouTube එකේ කෙලින්ම මගේ YouTube channel එකේ Facebook page එකට තමයි එතන ක්ලික් කරාම කෙලින්ම අපිව අරගෙන යන්නේ. ඉතින් මං කියලා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. ඉතින් හරිම ලේසි මේක කරන්න. ඔයගොල්ලන්ට මේ dash මේ menu එකේ ඉදීම මේ page එකේ ඉදීම about කියන එකට යන්න පුළුවන්. about කියන එකට ගියයින් පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට මෙතන යටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ links එක add වෙලා තියෙනවා. ඉතින් මෙතන පැන්සලක වගේ සලකුණක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරයින් පස්සේ මෙතන දැන් මම දෙකක් add කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන පහලින් පේනවා add කියලා එකක්. ඉතින් ඒ add එක උඩ ක්ලික් කරයින් පස්සේ මේ වගේ එකක් එනවා. ඉතින් link title කියලා එක අපිට ලබා දෙන්න පුළුවන්. link title උඩ ක්ලික් කරයින් පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් Twitter, Instagram, Facebook, Google Plus මේ වගේ ගොඩක් social medias තියෙනවා. ඉතින් අවශ්‍ය අපිට අපි හිතමු අපිට Instagram එක ඇඩ් කරන්න ඕන කියලා Instagram මෙතන දාලා අපේ Instagram account එකේ link එක මෙතන paste කරලා මෙතන done කියන එක දුන්නාන් පස්සේ අපිට පුළුවන් අපේ Instagram account එක මේකට join කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපි social media links අපේ YouTube channel එකට ඇඩ් කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලොන්ට මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ link වැටලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි social media links අපේ YouTube channel එකට ඇඩ් කරගන්නේ. ඉතින් ඕගොල්ලෝ මේවත් ඇඩ් කරගන්න, ඕගොල්ලන්ගේ channel එක ලස්සනට තියාගන්න. එතකොට තමයි අලුතෙන් එන කෙනෙකුට බලලා ඕගොල්ලන්ගේ channel එකට ආකර්ෂණය වෙන්නේ. ඉතින් ඒක නිසා පිළිවෙලට මේ YouTube channel එක හදාගන්න. ඉතින් ඕගොල්ලෝ මේ YouTube website එක ඇතුලේ තියෙන දේවල් ගැන හරියට දන්නේ නැත්නම් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේදී මම සම්පූර්ණම YouTube channel එකේ ගොඩක් දේවල් මම කියලා දුන්නා. ඩෑෂ්බෝඩ් එක ඒ වගේ ගොඩක් දේවල් මම කියලා දුන්නා. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. බේසික්ම කෙනෙක් නම් YouTube channel අලුතෙන් හදාගත්ත කෙනෙක් නම් YouTube එක ගැන දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ගේ YouTube channel එක ලස්සනට හදා ගන්න පුළුවන්. YouTube channel එක maintain කරන විදිහ ඒ වීඩියෝ එකෙන් ගොඩක් මම කියලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ YouTube channel එක පිළිවෙලකට සකස් කරගන්න විදිහ. ඉතින් මම තව ඉදිරියේදී කියලා දෙනවා කොහොමද YouTube වීඩියෝ එකකට කාඩ් ඇඩ් කරන්නේ, කොහොමද YouTube වීඩියෝ එකකට end screen ඇඩ් කරන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති වීඩියෝ එකේ වුණනම් පස්සේ අපේ තව වීඩියෝ දෙක තුනක් සමහර YouTube videos වල පෙන්වනවා. මගේ videos වලත් ඔයගොල්ලෝ දැකලා ඇති ඒ විදිහට පෙන්වනවා. ඉතින් ඒක කොහොමද කරගන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ කියලා දුන්නෙක් ගැන මොකක් හරි ගැටලුවක් ඕගොල්ලන්ට තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක තව කෙනෙකුට බලන්න හොඳයි නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.